නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ ඔබේ අවධානය පැහැර ගන්නට මම බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි කාරණය තමයි ගරු ජනාධිපතිතුමා ඊයේ ජාති අමතල කරපු ප්‍රකාශය මත පදනම්ව මතුවෙන කරුණු දෙකක් පිළිබඳව. අනතුරුව විකාශන අධිකාරී යෝජිත විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් ඒ වගේම පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ට අත් වූ ඉරණම පිළිබඳවත් ඒ විදිහටම ඔබත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එම් පළවෙනි කාරණේ ජනාධිපතිතුමාගේ ඊයේ රාත්‍රී කතාව. ඒ කතාව ඇතුලේ මම කරුණු දෙකක් පිළිබඳව ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. එම් පළවෙනි කාරණේ තමයි එතුමා කිව්වා මේ රට අවුල් කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට මේ රට අවුල් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ කවුද? වර්තමාන ජනාධිපතිතුමා, රාජ්‍ය නායකයා. වර්තමාන රාජ්‍ය නායකයා කියන්නේ කවුද? මේ රට නිදහසෙන් පස්සේ වසර 75ක් ගෙවිලා තිනවා. මේ 75න් 40ක් අකණ්ඩ අකණ්ඩ වසර 40ක් මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයෙක්. ඒ අකණ්ඩ වර්ෂ 40න් 30ක් ਉਹ විධායක නියෝජනය කළා තියෙනවා. 6 වතාවක් මෙරට අගමැති ධූරය හොබවලා තියෙනවා. එතකොට 6 වතාවක් අගමැති ධූරය හොබවපු වසර 40ක් අකණ්ඩව ප්‍රතිපත්ති සම්පාදකයෙක් වශයෙන් කටයුතු කරපු නායකයෙක් ඇවිල්ලා කියනවා මේ රට අවුල් කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට පෘථග්ජන පුද්ගලයන් විදිහට, පුරවැසියන් විදිහට අපිට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? එන කවුද මේ රට අවුල් කරේ? කවුද මේ රට අවුල් කරේ? වික්‍රමසිංහ මැතිතුමා අදහස් කරන්නේ මොකක්ද මේකෙන්? ඒ කියන්නේ මේකෙන් අදහස් කරනවද නැවත වතාවක් පොහොට්ටුවේ රාජපක්ෂවරුන්ට බලට එන්න මං ඉඩ දෙන්නේ නැහැ. ඒකද මේ අදහස් කරන්නේ? ඒකද මේ අදහස් කරන්නේ? එහෙම නැත්නම් මේ අදහස් කරන්නේ මේ රටේ ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රීයකරණයට කිසිදු ඉඩක් නැහැ. ඒකද මේ අදහස් කරන්නේ? එහෙනම් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් මම හිතනවා මේ රටේ ජනතාව අපේක්ෂා කරනවා. ඒ පළවෙනි කාරණේ කතාවෙන් මතුවෙච්ච. දෙවෙනි කාරණේ මොකද්ද? දෙවෙනි කාරණේ තමයි එතුමා කිව්වා 2048 වෙනකොට, ඒ කියන්නේ 2048 වෙනකොට මේ රට ගොඩ දානවා කියලා. ගොඩ දානවා කියලා කියන්නේ සරල අර්ථයෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කරනවා කියලා 2048 වෙනකොට. දැන් මේක ඇතුලේ අතුරු මාර්ග දෙකක් මතුවෙනවා. එකක් තමයි මේ විශ්වසනීයභාවය සම්බන්ධයෙන්. මේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කතාව ඇතුලේ තියෙන විශ්වසනීයභාවය සම්බන්ධයෙන් මට පුරවැසියෙක් විදියට ගැටලු දෙකක් මතුවෙනවා මේ මේ ප්‍රස්තුතයට අදාළව. 2048 රට ගොඩ නැගීම කියන කාරණයට අදාළව. පළවෙනි කාරණය මොකද්ද? වික්‍රමසිංහ මැතිතුමා මේ විදියටම සැලසුම් ඉදිරි ඉස්සලා කී වතාවක් ඉදිරිපත් කළා තියෙනවද? 2002 රීජියන් ඉස් ශ්‍රී ලංකා යලිපොබුදු ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක ඇවිල්ලා එතුමා මොකද්ද කිව්වේ? දින 100න් අලුත් රටක්. ඔබට මතක ඇති. දින 100න් අලුත් රටක්. මේ වගේම සැලසුමක් ඉදිරිපත් කළා. 2015 ජනවාරි මාසයේ ඇවිල්ලා මේ විදියටම සහතික වුණා වසර 10කින් 2025 දී අලුත් රටක් කියලා. මේක තවත් ඇඩ්වර්ටයිසිං ව්‍යාපෘතියක්ද කියලා කියන ප්‍රශ්නේ ඉතාම සාධාරණව මිනිසුන්ට මතුවෙනවා. මේ ඉතිහාසයත් එක්ක සංසන්දනය කළ බැලුවම හොඳයි. ඒක පැත්තකින් තියමුකෝ. මේක විශ්වසනීයභාවය සම්බන්ධයෙන් දැන් එතුමා කියනවා 2048 සංවර්ධිත රටක් කරනවා. සංවර්ධිත රාජ්‍යයක් මනින සරලම මිනුම් නඩු දෙකක් තියෙනවා. සරලම මිනුම් නඩු රාශියක් තියෙනවා. මම ආර්ථික විද්‍යාව විෂයක් විතර හදාරලා නැහැ. නමුත් අපි භාවිතාවේ ප්‍රායෝගික හැදෑරීම් වලදී අපි දකිනවා සරල විසඳුම් දෙකක් තියෙනවා. සරල සමාවෙන්න සරල දර්ශක දෙකක් තියෙනවා. එකක් තමයි ඒක පුද්ගල ආදායම. සංවර්ධිත රාජ්‍යයක ඒක පුද්ගල ආදායම ඩොලර් 12000ක් කියලා කියන එක තමයි ජාත්‍යන්තර පිළිගැනීම. අවම සීමාව. උපරිම සීමාව නෙමෙයි.
අවම සීමාව ඩොලර් 12000ක් කියලා කියන එක. එතකොට අද දවසේ අපේ එක පුද්ගල ආදායම ඩොලර් 3474ක් විතර වෙනවා. 3400ක් කියන්නේ 3500ක් කියලා කියන්නේ. 3500 අවමයේ 12000 දක්වා ගෙනියන්නට ඕනේ. අවමයේ 12000 දක්වා ගෙනියන්නට ඕනේ. දෙවනි සරල දර්ශකය තමයි අවම සීමාව ආර්ථිකයේ බර ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 300ක් වෙන්නට ඕනේ. ඩොලර් බිලියන 300ක් වෙන්නට ඕනේ. එතකොට දැන් තියෙන අපේ රටේ මේ මොහොතේ ආර්ථිකයේ වටිනාකම දරදේශයේ නිෂ්පාදිතේ වටිනාකම කීයද? ඩොලර් බිලියන 77යි. එහෙනම් උන අපෝ සරලව කිව්වොත් ඩොලර් බිලියන 77 2023 තියෙන ඩොලර් බිලියන 300 වෙන්න ඕනේ. 77 300 වෙන්න ඕනේ. ඒ කියන්නේ 200 විසි හතකින් වැඩි වෙන්න ඕන ඩොලර් බිලියන 48 වෙනකට. එතකොට ඒක පුද්ගල ආදායම 3400 ගානේ තියෙන එක 12000 වෙන්න ඕන ඩොලර්. එතන මේක අර මේක සිද්ධ වෙනවා නම් පුරවැසි විදියට අපි සතුටුයි. අපි සුබ පතනවා. හැබැයි මේකේ අපි බලන්නට ඕනේ මේක යථාර්ථයක්ද? මේක ඇත්තක්ද? මේක වෙන්න පුළුවන්ද? හඳයි වෙන්න පුළුවන් නම් මොකද්ද වෙන්න ඕනේ? දැන් රට ගොඩ දැමීමේ අත්පොද විදියට වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ආණ්ඩුව විශ්වාස කරන්නේ IMF එකේ ලියවිල්ල. ගිවිසුම. ඒ IMF ගිවිසුමේ මොකද්ද තියෙන්නේ? IMF ගිවිසුමේ තියෙන්නේ IMF පුරෝකතනය තමයි 2028 වෙනකට 2028 වෙනකට මේ ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 89යි කියලා. හරි වුණත් වැරදුනත් IMF එක කියනවා 28 වෙනකට 2028 වෙනකොට ඩොලර් බිලියන 89යි කියලා. වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපිට ඊයේ රාත්‍රියේ කියනවා ඒ 28 ඉඳලා 48 වෙනකොට අවුරුදු 20කදී ඒ 89ට 211ක් එකතු වෙලා 48 වෙනවායි කියලා. මේ කාලේ වෙනකොට වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි ඔබ ජීවිතුන් අතර ඉන්නවද නැද්ද කියලා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. තමන් ජීවිතුන් අතර නැති වුණත් එහෙම කොට දාන්න පුළුවන් නම් ඒක ගෞරවට හේතුවක් වෙනවා. නමුත් මේක ප්‍රායෝගිකද? මම ඔබෙන් අහන්නේ. මේක ඇත්තද? මතක තියාගන්න IMF පුරෝකතනයට අනුව 2028 ආර්ථිකයේ බර ආර්ථිකයේ වටිනාකම GDP එක ඩොලර් බිලියන 89ක් නම් එනම් 28 ඉඳලා 48 වෙනකොට අවුරුදු 20කදී හැම අවුරුද්දෙම මේ ආර්ථිකය 12කින් වර්ධනය වෙන්නට ඕනේ. දැන් මේ ඍණ තියෙන ආර්ථිකය 28 ඉඳලා 12කින් වර්ධනය වෙන්නට ඕනේ. මේක කරන්න පුළුවන්ද? මේකට අවශ්‍ය වැඩ පිළිවෙලක් තියෙනවද? වචන නෙමෙයි මං කියන්නේ. භාෂාවේ වචන තියෙනවා. වචන නෙමෙයි. මේක කරන්න පුළුවන් පරිසරයක් රට ඇතුලේ තියෙනවද? එතුමා ළඟ ආණ්ඩුව ළඟ එහෙම වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම නැත්නම් මේක අර රීජියන් ශ්‍රී ලංකා වගේ 2015 ඉදිරිපත් කරපු වැඩපිළිවෙල වගේ තවත් හුදු ප්‍රචාරක ලියවිල්ලක්ද මේ කරන්නේ? එ නිසා මේක තර්කානුකූලව පැහැදිලි කරන්න. මඩ ගහන්න එපා. චරිත මඩ ගහන නෙමෙයි චරිත ඝාතනය කරන්න නෙමෙයි තර්කානුකූලව පැහැදිලි කරන්න. 2028 IMF එක කියන විදියට ඩොලර් බිලියන 89ක ආර්ථිකයක් හිමි වෙන ලංකාව ඉදිරි අවුරුදු 20 ඇතුලේ 89 300ට ගෙනියන්නේ කොහමද? ඒක පුද්ගල ආදායම ඩොලර් 12000ට අවම සීමාවට ගෙනියන්නේ කොහමද? මොකද්ද තියෙන වැඩපිළිවෙල? මේ පැහැදිලි කරන්න. ඒ නිසා මේක වචන හරමයක්. පුංචි කාලේ අපි ගණිත විනෝදේ කියලා අපිට ගණිතය දුෂ්කර ගණිතය ඉගෙන ගන්න කම්මැලි සිසුන්ට ගණිතය උගන්වන්න තිබුණා ගණිත විනෝදේ කියලා. විනෝදෙන් ගණිතය උගන්වන එක. මේක ගණිත විනෝදයක්ද? කිලිකිරන ප්‍රශ්නේ ඉතාම පැහැදිලිව මෙරටේ ප්‍රවේශයන් තුල මතුවෙනවා. ඒ නිසා මම දෙවෙනි කාරණේනවා ඒ වගේම එතුමා කතාවෙදි කිව්වා ආයතන 12ක් මුදල් අමාත්‍යාංශයට පවරගත් බව. රාජ්‍ය ආයතන 12ක්. ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු. ඒ කියන්නේ ඒ ප්‍රධාන කුළුණු හතරක් පිළිබඳව එතුමා සඳහන් කරා. එක කුළුණක් තමයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම. එහෙම නැත්නම් restructure ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කියන එක තමයි කිව්වා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන්නම වුණේ. බොහෝ දේවල් තියෙනවා.
දැන් රාජ්‍ය මාධ්‍ය ගතත් මාධ්‍ය ආයතන හතරක් තියෙනවා. පාලන අධිකාරීන් හතරක් යටතේ රාජ්‍යයේ මාධ්‍ය ඉලෙක්ට්‍රොනික මීඩියා තුනක් තියෙනවා. මුද්‍රිත මාධ්‍යයක් තියෙනවා. එතන මේවා මේ වගේ එකම විෂයට අදාළ රාජ්‍ය ආයතන රාශියක් තියෙනවා. පොල් වලට ආයතන තුනක් තියෙනවා. අපි කවුරුත් දන්නවා. පොල් ඉඳන්න පොල් සංවර්ධනය කරන්න පොල් කඩන්න ආයතන තුනක් තියෙනවා රාජ්‍ය ආයතන. මේව එක ආයතනයක් බවට පත් වෙන්නට ඕනේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි ජාතික ආරක්ෂාවට ඉතාම බරපතල සාධකයක් වෙන ටෙලිකොම් වගේ ආයතන දැනට 48ක් රාජ්‍යයෙන් බැහැරව තියෙන ආයතන වලට මොකද්ද මේ කරන්න යන්නේ කියලා කියන ප්‍රශ්නයක් සමාජයෙන් නිකම්ම මතුවෙනවා. හැබැයි මට මතුවෙන්නේ ඒකටත් වඩා බරපතල ප්‍රශ්නයක්. මේ විදියටම වික්‍රමසිංහ මැතිතුමා කර්මාන්ත ඇමතිවරයා වශයෙන් සිටියේදී 1987 හෝ 88 මට මතක විදියට පණතක් ගෙනාව රාජ්‍ය ව්‍යවසායන් සමාගම් බවට පත් කිරීමේ පණතක්. මේ විදියම ආයතන 80ක් පවර ගත්තා එදත් මුදල් අමාත්‍යාංශයට. මේ විදියම ආයතන 80ක් පවර ගත්තා. මම ඔබට සංඛ්‍යා ලේඛන සහිතව ඉදිරිපත් කරන්නම්. ඒ ආයතන 80 ඇතු ඒ ආයතන 80 මොකද කරේ? එතක අපේ රටේ තිබුණා කැලණි ටයර්, ඔරුවල වානේ, ගාලේ සිමෙන්ති, පුත්තලම සිමෙන්ති, ගල්ඔය සීනි, කන්තලේ සීනි ආදී වශයෙන් විශාල රාජ්‍ය ව්‍යවසායන් ප්‍රමාණයක් තිබුණා. රාජ්‍යයට බිස්නස් කරන්න ආණ්ඩුවට බිස්නස් කර කර ඉන්නේ කියලා නෙවෙයි මම මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. එදා අපිට තියෙනවා ආසන්න අත්දැකීම. එදා මේ රාජ්‍ය ආයතන 80ට මොකද වුනේ? මම උදාහරණ හතරක් කියන්නම්. පළවෙනි උදාහරණේ සිලෝන ඔක්සිජන් සමාගම. මේ 87 හෝ 8 වික්‍රමසිංහ මැතිතුමා නායකෙක් වෙච්ච ආණ්ඩුව මේ විදියටම එදා කිව්වේ මේකට ප්‍රතිව්‍යුහගත කරන කිරීම නෙමෙයි ජනතාකරණය කිරීම කියලා. ඉස්සෙල්ලදී ජන සතු කිරණක් ආවා. ඊට පස්සේ එක ආණ්ඩුවකින් ජනතාකරණය කියලා ආවා 88. ඒ යටතේ තමයි මේ ආයතන 80 කරුණාකරලා මේක අවධාරණය කරගන්න. මේ 80ෙන් සිලෝන ඔක්සිජන් සමාගම ඩොලර් මිලියන 68කට තක්සේරු කරලා තිබ්බා. ජනතාකරණයට මේක දුන්නේ කීයටද? ජනතාකරණයට මේක දුන්නේ ඩොලර් මිලියන 7කට. 68 7කට දුන්නා. තුල්ලිරිය පේකම්වල තුල් ටෙක්ස් බඩ මතක විශාල දැන් ජාත්‍යන්තර සමාගමක් විසින් ඒක කළමනාකරණය කරනවා. මේ වෙනකොට එදා දුන්නේ එදා දුන්නේ ඩොලර් මිලියන 100කට තක්සේර කරපු තුල්ලිරිය පේකම්වල එදා දුන්නේ ඩොලර් මිලියන 70කට ඩොලර් මිලියන 70කට දුන්නා. ඒ වගේම හිඟුරාණ ගල්ලුවේ සීනි ෆැක්ටරිය රුපියල් මිලියන 1200කට තක්සේර කරලා තිබ්බා. මිලියන 1200කට රුපියල් ඒ මම මුලින් කිව්ව ඩොලර් මේක දුන්නේ කීයටද? රුපියල් මිලියන 128කට. ඒ මිලදීගත්තු කෙනා යකඩට ගෙවිකුණලා මැලේසියාවට යකඩ පටවලා රුපියල් මිලියන 128ක් හොයාගත්තා. 123ට දුන්නේ. 123ට දුන්නේ ජනතාකරණය. කැලණිට ආය දුනි කීයටද? රුපියල් මිලියන 400ට. රුපියල් මිලියන 400ට දුන්නේ. රුණු සිමෙන්ති රුපියල් මිලියන 215කට. කාට දුන්නේ? මේ ඊයේ පෙරේද කෝප් කමිටුවේදී රුපියල් මිලියන 23000ක් ගත්තු ණය කපා හැරියයි කියපු පුද්ගලයෙක්ට තමයි ඒක දුන්නේ. පුද්ගලයෙක්ට ඒක දුන්නේ. මේ සියල්ලම දුන්නේ කිසිදු විවෘත භාවයක් ඇටත නෙමෙයි. සමහරව ඇමතුරුන්ගේ දරුවෝ ඇමතුරුන්ගේ නෝනලා එකෝ එදා හිටපු එක්සත් ජාතික පක්ෂයේ සමීප මිත්‍රු ගජ මිතුරු දේශපාලනයක් සිද්ධ වුණේ. එසා සාධාරණ සැකයක් තියෙනවා මේ නැවත කරන්න හදන්නේ ඒකද කියලා. අපි ඔබට කියනවා කරුණාකර අවදියෙන් ඉන්න. ඉතිහාසයේ සිදුවෙච්ච දෙයක් ඒ ආකාරයෙන්ම නැවත සිද්ධ වෙනවා නම් ඒක වෙන්නේ ඒක විය යුත්තේ ඉතිහාසයේ සිදුවෙච්ච දෙයක් ඒ විදියටම නැවතත් සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ විය යුත්තේ එක්කෝ විගඩමක් විදියට එක්කෝ ඛේදවාචකයක් විදියට සිදු විය යුත්තේ. එසම මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. මම දෙවෙනි කාරණේ මම ඔබට සඳහන් කරා දෙවනි කාර්යයෙන් විතර මම ඔබට කිව්වෙ මතු කරනවා කියලා යෝජිත විකාශන අධිකාරී පනත. මම මේ පිළිබඳව මහාචාර්ය චරිතේ හිරත් මැතිතුමා ඇතුළු අපේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව
මේ පිළිබඳ අදහස් දක්වලා තියෙනවා මනවින් මේ පිළිබඳ අවධාරණය කරලා තියෙනවා විකාශනයෙන් යම් නියාමනයකට යටත් විය යුතුයි කියන කිසි ගැටලුවක් නැහැ මම මාධ්‍යවේදියෙක් හිටපු මාස 7ක් ජනමාධ්‍ය ඇමතිවරයෙක් නිසා විකාශනය නියාමනය කිරීමේ වගකීමක් තියෙනවා ඒක නෙමෙයි ගැටලුව මේ පිළිබඳ ඉතිහාසවල සාකච්ඡා සිද්ධ වෙලා තියෙනවා උදාහරණයක් විදිහට මංගල සමරජ ඇමතුමාගේ යුගයේදී මට මතකයි මහාචාර්ය රොහාන් සමරජය ඇමතුමා යටතේ මේ සංඛ්‍යාත පාලනය කිරීම සඳහා වූ හොඳ සැලසුමක් හොඳ යෝජනාවක් දීර්ඝ කාලයක් සාකච්ඡා කළගෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාර වැනි ආයතන මේ පිළිබඳ හොඳ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා පුරවැසියෝ විශ්වවිද්‍යාල පද්ධතිය හොඳ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා මේ දැන් ඉදිරිපත් කළා තියෙන එක කොහෙන් ආවද කියලා කියන එක පිළිබඳ කාටවත් කිසිම හැඟීමක් නැහැ එසා මේක මේ පනතේ සැබෑ අරමුණ හීලෑ මාධ්‍යයක් ලංකාව තුළ ඇති කර ගැනීම හීලෑ මාධ්‍යවේදීන් නිර්මාණය කර ගැනීම හීලෑ මාධ්‍ය ආයතන හීලෑ මාධ්‍ය ආයතන හීලෑ මාධ්‍ය වේදීන් ආණ්ඩුවට ස්තෝත්‍ර ගායනා කරන කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම තමයි මේ පනතේ සැබෑ අරමුණ ඒ වගේම තව අරමුණක් තියෙනවා මේ ආණ්ඩුව ගෙනාව ප්‍රතිප්‍රස්ථ පනත කියලා එකක් ලොකු විරෝධයක් ගොඩ නැගුණා තාවකාලිකව අකුල ගත්තා ඒ ප්‍රතිප්‍රස්ත පනතේ තියෙන ඇතම් වගන්ති වෙන වචන වලින් ඒ විදිහටම මේකට රින්ගලා තියෙනවා 1997 මේ පිළිබඳ මෙවැනි පනතක් ගෙනාවම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම රටේ පුරවැසියෝ ඉතාම පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණයක් මීට සමාන අංගෝපංග රාශියක් තියෙන පනතක් ඒක ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නා මේක සම්මත කරන්න නම් තුනෙන් දෙක විතරක් නෙමෙයි ජනමත විචාරණයකුත් ඕනේ කියලා ඒක අකුල ගත්තා ජනමත විචාරණයක් සහ තුන දෙයක් වුණේ කියලා. ඒක අකුල ගත්තා. ඒ නිසා මේක සැහැල්ලුවෙන් මේක සලකන්න එපා. සැහැල්ලුවෙන් සලකන්න එපා. මේ පිළිබඳව අභ්‍යන්තරේ විශාල වමනාවක් තියෙනවා. මම විශ්වාස කරනවා ජනතාවට කතා කිරීමේ නිදහස පිළිබඳව වෙනත් විසකුරු මානයක් තියෙන ආණ්ඩුවක් විදියට මේ සම්බන්ධයෙන් විශාල අවධානයක් රටේ ජනමාධ්‍ය ඇති කර ගන්නට ඕනේ. මීට වඩා ප්‍රබල සංවාදයක් මේකට අවශ්‍යයි. ප්‍රාන්තවාදය නිර්මාණය කිරීමේ ප්‍රධාන කුළුණු තුන විදියට ලෝකයේ දේශපාලන විද්‍යාඥයින් දේශපාලන චින්තකයන් අර්ථ නිරූපණය කරේ විධායකය, ව්‍යවස්ථාදායකය, සාධිකරණය කියලා. අද දියුණු ප්‍රාන්තවාදය ඇතුලේ ඒකට තව කුළුණක් එකතු කරලා තියෙනවා. ඒක මාධ්‍ය කුළුණ විදියට. ජමී මාධ්‍ය කුළුණ ඇල කරන්න යන්නේ. එසා ඔබේ වෘත්තීය සගයක් විදියට මම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ සංවාදයට නැවතීමේ ලකුණක් තියන්න එපා. ප්‍රතිප්‍රස්ත පනත අකුල ගන්න කටයුතු කරේ යම්සේද ආණ්ඩුව එතෙන්ට මේකෙන් තල්ලු කරන්නට ඕනේ. මගේ තුන්වෙනි අවසාන කාරණාව විදියට මම ඔබට කිව්වේ පරාත් පාලන අපේක්ෂකයන්ට අත්වෙච්ච ඉරණම පිළිබඳව. පරාත් පාලන අපේක්ෂකයන්ට අත්වෙච්ච ඉරණම පිළිබඳව ලංකාවේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා පත්‍ර බාරගත්තේ ජනවාරි මාසේ මේ අවුරුද්දේ. ඒ කියන්නේ දැන් හරියටම මාස මේ ජූනි මාසේ මාස 6කට පෙර මාස 6කට පෙර අපේක්ෂක කී දෙනෙක් හිටියද? 82700ක් හිටියා. 82700ක් හිටියා. මේ අයගෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නම් රුපියල් 1500ක් එක අපේක්ෂකයෙක්ගේ ඇප. ඒ වගේම ස්වාධීන අපේක්ෂකෙක් නම් රුපියල් 5000ක් එක අපේක්ෂකෙන් දෙන්න ඕන. මේ විදියට මේ 82700න් එකතු වෙච්ච ඇප මුදල් ප්‍රමාණය විතරක් රුපියල් කෝටි 18කට ආසන්නයි. කෝටි 18කට ආසන්නයි. අප මුදල් විතරක්. ඒ නිසා දැන් එක පැත්තකින් ඒක. අනික පැත්තෙන් රාජ්‍ය සේවකයෝ 7000කට ආසන සංඛ්‍යාවක්. දැන් මේ අයට කැබිනට් තීන්දුවකින් මූලික වැටුප ගන්න දෙනවා කියලා කිව්වා මාර්තු 9 ඉඳලා අප්‍රේල් 30 දක්වා. මේ දක්වා ඇතැම් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සමගාමී රාජ්‍ය ආයතන ඒ මූලික වැටුපවත් ගෙවලා නැහැ. ඒ වගේම ඊට පස්සේ අවසර දුන්නා
තමන් චන්දෙලින පළාත්පාලන බල ප්‍රදේශයෙන් එපිටට ආසන්න තැනට ගිහිල්ලා රැකියාව යෙදෙන්න අද දක්වා ඒකට අවස්ථා හම්බෙච්ච නැති පිරිස ඉන්නවා ඉතාම දුක්ඛිත ඉතාම වේදනාකාරී ජීවිතයක් මේ රාජසේවකයන් ගත කරනවා නාමෝජන පත්‍ර බාර දීපු මොකද වැරද්ද රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ස්වේච්ඡායෙන් ඉදිරිපත් වෙච්ච එක දැන් මේ රාජසේවකයන් 7000 ගාන අතරේ අඩුම නියෝජනය තියෙන්නේ එක අලිය ලකුණින් එක පොහොට්ටුව ලකුණින් තරම් කරපු කණ්ඩායම තමයි අඩුම නියෝජනය තියෙන්නේ හැබැයි ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ ප්‍රාන්තවාදී යහපැත්ම වෙනුවෙන් පරිත්‍යාගයක් කරලා ඉදිරියට ආපු රාජසේවකයෝ ට මෙහිම සලකන එක හරිද මේ ආණ්ඩුවට රාජසේවකයන් එක වෛරයක් තියෙනවා අපි දන්නවා ඒක සංගමන පුළුවන් කාරණාවක් නෙමෙයි හැබැයි මේ විදියට හිරිහර කරන එක වැටුප දැන් තාවකාලික පදනමින් ස්ථාන මාරු කරනවා කියලා කිව්වේ. හැබැයි මතක තියාගන්න ස්ථිර මාරුවීම් දීලා තියෙන්නේ. ශේෂ්ඨ නිලධාරීන් මාරු කරනවා කියලා කිව්වේ. ශේෂ්ඨ නිලධාරීන් විතරක් නෙමෙයි. ඒ පාසල ගුරුවරුද ස්පිරිතාල වැඩ කරන සේවක මේ සියලු දෙනාම සමහරට අල්ලපු කොටසෙත් නෙමෙයි. ඊට එහා පැත්තේ ස්ථිර මාරුවීම් ලබා දීලා තියෙනවා. ඊටතර අසාධාරණ කාරණේ ආදේශක පත්තිම් යටතේ වැඩ කරපු අය. කොන්ත්‍රාත් පදනමින් වැඩ කරපු අය මේ නාමජන පත්‍ර බාර දීලා තියෙනවා. ඔවුන්ට අද වෙනකන් රස්සාව නැහැ. මූලික වැටුපක් නැ කිසි දෙයක් නැහැ. සම මේක බරපතල අසාධාරණයක් ජනාධිපතිතුමනි. මේක ඉතාම අයුක්ති සහගත ක්‍රියාවක් අගමැතිතුමනි රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා විදියට. අගමැතිතුමනි විෂය භාර අමාත්‍යතුමා විදියට පළාත් පාලන. මේක අයුක්ති සහගතයි. මේක අසාධාරණයි. ඒ නිසා කරුණා කළා තවත් කල් ගන්න එපා මං ගිය සතියේ පාර්ලිමේන්තුවෙත් මේ ගැන කතා කරා තව මන්ත්‍රී රාශියක් කතා කරා ඒක වේගෙන් මේක නිවැරදි කරන්න මේ අසාධාරණ නිවැරදි කරන්න අප මුදල් කෝටි සංඛ්‍යාත අප මුදල් කරුණා කළා අඩු ගානේ මේ මිනිස්සු අතට දෙයි ජනතාව අහන ප්‍රශ්නේ කොහෙද මැති කරන්නේ අපි තියෙන්නේ කොහෙද නාමයට පට බාරගත්තේ ඒ වගේ විහිළු කරන්න එපා ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක කරුණාකර විහිළු කරන්න එපා. ඒ විහිළු මෙහිම ඇට මිදුළු තුලට කිදාගෙන බහිනවා. ඊයම් බරු බහිනවගේ බහින්නේ. එසේ ඒ විහිළු නවත්තන්න. මේ 82700ක් ඇතුලෙන් 7000කට ආසන්න රාජ්‍ය සේවකයන් මේ පීඩාවෙන් කරුණා කළා. කඩිනමින් මුදවල් මුදන් අවශ්‍ය දෙන්න. ඒකට අවශ්‍ය මාර්ග සිතීම සකස් කරන්න. මෙන්න මේ කාරණා මම ඔබේ අවධානයට යොමු කරා. ඒ නිසා මම හිතන්නේ නෑ මීට වඩා යමක් එකතු කරන්න තියෙනවායි කියලා. ඔබට අවස්ථාවක් තියෙනවා යම් නිවැරදි කිරීමක් හෝ පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් මේක ඔබේ අවස්ථාව. විකාශන අධිකාරිය පනත ගේන්න ඉස්සෙල්ලා දැම්ම ලියන දෙයක් ලියාගන්න. ප්‍රචාර කරන දේ ප්‍රචාරය කරගන්න. මේක පළතේ කොපියක් හරි මොකක් හරි මට තියෙනවා දැන්. තියෙනවා ඔය ඔන්ලයින් තියෙනවා. මම දැන් ඔබතුමාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න මම එවන්නම්. ඔව් මේ මගේ ඇති දැනටත් තියෙනවා මේ මේ යෝජිත පළතේ. අඩුගානේ කොහෙන් ආවද කියලා හොයාගන්න මේක. අවුකන ඓතිහාසික පුරපසොන් කලාපය. ජූනි මාස 3-4 දින පුරා औकन यहामग वलास्व अवमंगल्याधार समितिवल सहयोगीन पवत्तिन महाबद्धांसल जूनि मस तुंगन दिन औकन मंसंदीदी पवत्वे मे पुण्यकटयुत्त सदहा ओबट दायक विय हेकि भक्ति गीत प्रसंग वेसक कूडु तरग अवलिय वेसक कूडु तरग सदहा अतुलत्वीमट पहत अंक ओस्से संबद्ध वन्न दमिन्द संपत् 076462050 नेल्सन 077-0735-1348 लंका 077-0711-425 माध्यानुग्रहय लक्देरन अलुत्तोरतुरु सह न्यूज़ रिपोर्टर यूट्यूब प्रवृत्तिनालिका तुलि असिरिमत् पोसोन् कलापय नरबीमट लंकावासी ओब सेमट गौरवनीय आराधना लक्देरन बहुत कटे यहाँ की राट के कुमाक